පැහැදිලි කරන්න ඕනි. හන්සලි අපි ලෑස්ති ඇස් වහ ගන්නක් මේකේ. ඕ නකෙක් කොනේ හරිනේ කොඩයින් ලස්සනයි. තමන්ගේ කණ්ඩායමේ අනිකුත් සමාජිකවන් දිරිමත් කරනවා මේ වෙලාවේ. ඔව් හරි ප්ලේ කරන්න. මොකුත් පේන්නේ නැහැ. පැහැදිලි කරන්න ගන්න. පූසෙක් ඉන්නවා. පූසා පාටවල් කියන්න පුළුවන් කරන දේවල් කියන්න පුළුවන්. ඉක්මනට කියන්න. පූසෙක් ඉන්නවා. අම්මෝ මොනවද කියාගන්න බෑ නේද? ඉක්මනට කියන්න ඕනේ. පූසෙක් ඉන්නවා මාළුවෙක් හිටියේ. මාළුවා කියාගෙන යන්න ඕනේ. පූසෙක් ඉන්නවා. පූසා හිටියා මාළුවෙක් අරගෙන මේ ඉලස්සකයක් දාලා ඇද්දා. මාළුවගේ කටු විතරයි ඉතුරු වුණේ. ඊට පස්සේ පූසා ගඩොල් වලින් බැම්මක් බැන්දා. එතන ඉඳලා පස්සේ මල් ටිකක් කියනවා. කියන්න ඕනේ ගයන්ද? තේරෙන්නේ නැහැ මට මොනවද මේ. හරි එහෙනම් අමිලා ඔයා එන්න ටක් ගාලා විස්තර කරන්න. කියන්න කියන්න කියන්න. ඔව් දැන් ඊට පස්සේ මේ කාලා තුවක් කොක් කරන් ඉන්නවා. කාලා තුවක් කොක් කරගෙන කාලා තුවක්. ඔව් අපි මේම කරමු. අපි අනිෂ්මාගේ කව අපේ එයා බොහොම අවංක වුණා මේ වෙලාව නිහතමානී වුණා හන්සලි. හරි ඔන්න මුලින්ම දාලා තියෙන්නේ අමිලා ඔයා කියන්න. මේ මේ පූසෙක් නෙමෙයි මූ නරියෙද්ද කොහෙද? වතුර මේ බටේකින් يعني වහලෙන් වතුර මේ පල්ලෙහාට යන බටේකින් ගියා ඒ විදපු ගල උඩට. නිල ලොකු පූසගේ මූණ වැදුනා. ඊට පස්සේ ලොකු පූසා ඒක තරහට කාලතුවක් කොක් කරගෙන වෙඩි තිබ්බා. ඒක ආපහු ඒ බටේ දිගේ ගිහිල්ලා ඒ ලොකු බෝලේ මේ ගඩොල් තාප්පේ කඩාගෙන යනවා. අන්න එහෙම තමයි තියෙන්නේ. ආහා. ඊට පස්සේ ගඩොලයක් පොඩ්ඩක් ඇහිච්ච ටික විතරක් හරි කියන්න නිල්මියක්. ඒ ඇති මාළු කට්ටක් තිබුණා කියලා කිව්වනේ. මාළු මාළු කිටිය කියලා. ඔව් රතු පාට මාළු. රතු පාට නෑ වෙන පාටක් කිව්වා. ඊට පස්සේ මොකක් හරි මාළුවට මොනවා හරි දාලා ඇද්දයි කියලා කෝ එහෙම මතකද? රබර් එකක් දාලා ඇද්දයි කිව්වා. රබර් එකක් දාලා ඊට පස්සේ තව මොකක් හරි කිව්වද යා? ඉච්ච දේව මතක තියෙනවා කක්? මම හොරෙන් බැලුවා. බලන්න ඕනේ නැත්තම් මේක මේ අර පැත්තරවල දියන්නේ. දැන් කියන්නේ පයි එක ඉස්සෙල් කියන්න ඕනේ නේද? මේ පැත්තරවල. හොරයි. එහෙම සිසුන් කැට්ටුවක් නෑ ඇත්තටම. නෑ. ඇයි යන ටීවී එක ඉස්සෙල් ආවම පේන්නේ? මේ මෙමෙනේ මෙයා මුණ දෙන්නේ මෙමෙනේ ලස්සන. ඕක දැම්මහම ප්‍රේක්ෂකෝ ඒ විදිහට බලන්න කැමති. ඔයාව. හරි අපි ලෑස්ති හන්සලේ ලස්සන අර. නෑ පේන්නේ. මොම්ස් පේන්නේ. ඉසුත් මුණ ඉසුත් ඉතින්. හරි.
කියනවා. හරි පැහැදිලි කරන්න. හරි කාටුන් එකක් මේක. නරියෙක් වගේ එකෙක් ඉන්නවා කළු පාට. හොරෙන් හොරෙන් එනවා ගසට මුවා වෙලා බෑගෙකුත් තරන් ඉන්නේ. කෙල පෙර පෙර බලනවා. යස්. නරිය තොප්පියක් දාගෙන ඉන්නේ. දිනවට කියන්න බෑ දිනා. උරු පැටව දෙන්නේ කිනා. ආ කමන්නේ දිනවට කනොල් මේ පැටව දෙන්න. නරියව දැකලා උරු දෙන්න යනව දුවගෙන ගේ අස්සට කෙනෙක් පැල්පත පැල්පත් එක උරු පැටියෙක් එක පැල්පතකට යනවා අනිත් පැටිය අනිත් පැල්පතට යනවා. ඊට පස්සේ නරිය ගිහිල්ලා මාළු බාන එක ගෙයකට ගහන හඩන්න යනවා ගහනවා බයිනවා ඔක්කොම කරනවා ඊට පස්සේ පැටිය බේරෙන්න පිඹිනවා ඒකේ තියෙන මේ පිදුරු ඔක්කොම යනවා ඊට පස්සේ උරු පැටිය තනි වෙනවා මේ රෝස පාට උරු දෙන්නේ උරු පැටිය තනි වෙනවා දැන් උරු පැටිය දුවනවා දැන් ඒ උරු පැටියක පිටිපස්සේ නරිය දුවනවා දැන් ඒ උරු පැටිය ගිහින් අනිත් උරු පැටියගේ ගේ අතුරට යනවා ඊට පස්සේ දෙන්නම දැන් ඒ ගේ අතුරේ ආ එයා වෙස්සලාගෙන එනවා ඊට පස්සේ දැන් එයා වෙස්සලාගෙන එනවා නරිය වෙස්සලාගෙන එනවා මොන වගේ දිනකන් දුබුරු පාට ලෝගුවක් වගේ ඇඳගෙන එන්නේ ඊට පස්සේ ආයිත් අතට ගහනවා අත දානවා අතුරට නරිය බ්‍රෂ් එකක් තමයි දික් කරන්නේ ඇතුළට දැන් නරියගේ ලෝගෝ ඊට පස්සේ ආර උඩ දුම් යන මේක තියෙන මොකද්ද ටීනා එකට කියන්නේ හරි හරි අර කෑම කුළුණු කුළුණු අනේ එකේ සයිලන්සර් එක සමහරවන් සුප් එකක්ද මන්ද හදනවා උරු පැටව දෙන්න ඒකෙන් බහින්න හදනවා උරු පැටව දෙන්න දැන් තාච්චියක් තියලා එතනින් සුප් එකක් හදන්න වතුර උණු කරනවා වතුර උණු කරපු එකට උ නරිය වැටෙනවා හරි එච්චරයි හාෂණ දැන් වාට අස්ත ගැහ දැන් පස්සේ වෙනවා අන්තිමට හොඳ උත්සාහයක් හැබැයි ගත්තා කන්දයිම එතකොට අපිට කියන්නේ ඊටපස්ස සතුටු ටික කවුද කියලා ඒ කාටුන් එකක් කියලා කිව්වා නරියයි උරු පැටව දෙන්න අහහ පාටවල් කිව්වද මොන හරි ඌරු පැටව දෙන්නගේ පාට කිව්වේ නෑ නාරිය කිව්වා අහ ඌරු පැටිය සුදු පාටයි කිව්වේ නෑ දැන් හදන්න බෑ හරි එතකොට නාරිය හරි නාරියගේ පාට කිව්වේ නෑ කිව්වා කිව්වා නාරිය කළු පාට කළු පාට කළු පාට ගස් වලට මුවා වෙලා හිටියේ කවුද නාරිය නාරිය ඔව් ඊට පස්සේ පිඹුන පිඹිනවා කිව්ව මොකකට හරි මොකක්ද උනේ ඒ ආර ගියපු ඌරු පැටිය ගියපු පැල්පතට වගේ එකක් අහහ ඒකට පිඹිනවා කිව්වා ඒ ඉතින් පිදුරු ටික උඩින් ගියා කිව්වා අහහ අර පැටිය ඉතරක් ඉතුරු වුණා කිව්වා අහහ දුබුරු පාට ලෝගෝ එකක් දාන් හිටියේ කවුද නාරිය එතකොට ඊට පස්සේ මොකක්ද උනේ ඒ කතන්දරේ පොඩ්ඩක් මතක ගන්න ඊට පස්සේ අර පැටිය ගිහිල්ලා අනිත් පැටිය ඉන්න ප්ලේස් එකට ගියා කිව්වා අර ලෝගෝ එකක් දාගෙන ආවා කිව්වා ඇවිල්ලා බ්‍රෂ් එකක් අද්ද මොකක් දාන්නම කිව්වා හරි ඉක්මනට ඇස් දෙක වහගන්න කාල වේලාව නෑ අපේ අපේ ටීම් එක හොර නෑ හරිද අපේ මේ හරි රැස්ත එක වහගන්න හොර නෑ වහගත්තද කියලාත් අහනවා අර රතු පාට එක පේනවනේ දෙක නිසා පොඩ්ඩක් ගාන්ත ඒක පොඩ්ඩක් මන් දාගෙන ඉන්නේ කහ පාට එක පේන්නේ නෑ නෑ ආ හරි හරි නේ නෑ කොතනද බඩු තියන්නේ මම මම කලබල වෙන්න එපා මිලා හා ඔන්න ඔයාට හම්බුණා පැහැදිලි කරන එක ඔයාගෙන පැහැදිලි කරන්නේ මමයි පැහැදිලි කරන්නේ නෑ 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 ඔයා තමයි තෝරන්න ඕනේ මේ කූඩෙන් අ අයියෝ හරි ඔන්න අපේ හන්සලි ලෑස්ති හා හන්සලි අපේ රෙඩි කියන්නේ හා හරි පටන් ගමු අමිලා පැහැදිලි කරන්නේ ඔව් ඔයා පැහැදිලි ඉක්මන පැහැදිලි කරන්න මෙලා වෙනවා ටෝයි එකක් ටෝයි එකක් නැට්ටක් තියෙනවා නැට්ටක් තියෙනවා මේ දත් තියෙන කටක් තියෙනවා මට නැට්ට මොන වගේද කියන්නේ එහෙම කියන්න බෑ රිලියක් කරලා නිකන් ඇවිලා මේ වක වගේ වෙලා තියෙනවා යටින්
පොක්ක් වගේ දෙන ජීව කුර වගේ මේ මේ මේක මේ කකුල් හතරක් හතරක් තියලා තිබ්බා කෙලින් යාව ඒ තිබ්බවන් පුළුවන් අතේ හරි තිබ්බා මේ මේ නිකන් මට පේන්නේ නිකන් මෙයා මේ මෙයා නිකන් පූසෙක් ලොකු පූසෙක් නෑ ලොකු නෙමෙයි සාමාන්‍ය පූසෙක් වගේ දකුණු අඩුවේ නෙමෙයි අක්කා කකුල් හතර අර සාමාන්‍ය සතෙක් කැවිදින විදිහට පොටි එකේ හරි නගුට මට කියන්න නගුට තියෙන්නේ කොහමද නගුට බිම ගෑවෙන සයිස් එකට මේ තියපිලා උඩට මේ උඩට නැමිලා වගේ තියෙනවා හරි ඊට පස්සේ ඊට පස්සේ කන් දෙකක් චුට්ටක් අහු වෙනවා වගේ කොටිම මෙයා ඇත්තටම මේ මෙයා පූස් ලොකු පූසෙක් මෙයා පූස් වර්ගයේ සතෙක් කොහොම හරි කොටි මෙයාගේ කට ගොඩාක් ඇතුළට දාන්න පුළුවන් නෑ කියලා ගොඩක් බෑ චුට්ටක් ගොඩාක් දාන්න බෑ 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 චුට්ටක් දාන්න තප්පර 30යි තව තප්පර 30යි තව තප්පර 30යි කොටි එක හරි පූස් වර්ගයේ සතෙක් බෙල්ල දිගයි බෙල්ල දිගනේ 30යි තව තප්පර 30යි බෙල්ල දිගනේ මේ උල් වෙලා තියෙන මේ නැට්ටෙන් අල්ලලා මෙයා එල්ලන්න පුළුවන් සයිස් එක එල්ලලා ඉන්න පුළුවන් වගේ බලන්න හරි නේ ඕක දෙහිතන් ඉන්නේ කියන්න ඔක්කොම තෝරන්න ඇත්තට ඇවිල්ලා තියෙන්නේ හරි නේද ඇස්තක වහගන්න හරිද අර්ෂන් හරිද තින හරිනේ හරි අක්කා උදාරි නුවානි බබා ඔය අවනවාට පස්සට නෑ ඉතින් ඔන්න ඔය පැහැදිලි කරන්න පටන් ගන්න හරිද හරි මේ අත්තර කලින් එක්කෙනාගේ වගේ සතෙක්ම තමා කන් දෙකක් තියෙන චූටි කන් දෙකක් තියෙන ඔව් එයාගේ බෙල්ලත් එක්ක නිකන් අර මේ මොකද නිකන් කටු කටු වගේ දිගටම යන හැෂ කටු කටු වගේ දිග ඔව් ඔව් නිකන් අර නැට්ට පැත්තටම යනවා නෑ නෑ නැට්ට පැත්තටම යන්නේ බෙල් මේ කන් දෙකත් එක්කම තියෙන නිකන් අර උඩට නිකන් අර කුකුල්ලොන්ගේ තියෙනවද අර මේ ආව කරමලේ වගේ අන්න හරි ඌ මේ නිකන් තියෙන එක කට ඇරිලා නැහැ වැහිලා තියෙන කට කට වැහිලා ඔව් ඔව් කට වැහිලා කකුල් හතරක් තියෙනවා හරි දිග සතෙන් දිග සාමාන්‍ය 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 නැට්ටත් ලොකු දිගක් නැහැ නැට්ට පල්ලෙහාට තියෙනවා ඔව් හරි හරි දැන් හරි නැට්ට පල්ලෙහාට විශේෂෙන් කියන්න තින අර කරමල වගේ අන්න හරි කට වහගෙන ඉන්නේ නිකන් ඒ උනාට යා නිකන් අර කිස් එකක් දෙනවා වගේ නුම්මා එහෙම එකකින් ඉන්නේ යා අර කරමලේ වගේ කෑලි කෑලි වගේ આવනවද කෑලි කෑලි ඒ කියන්නේ කල්ලද දුන්නේ නෑ 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 මේ මේ කෑලි කෑලි එම આવෙන්නේ නෑ නිකන් උලට ඒක උඩින් උල්ලුල් આવෙන්නේ නැද්ද නෑ 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 උදාරට කියන්න බෑලෝ ලකුණු අඩු වෙයිලෝ ප්‍රියල් බලාගෙන ඉන්නේ. ඔය ඊට පස්සේ විමර්ශනය කරගොය තාත්තේ. ඔව්. අර ඒ මනුස්සයා අද ප්‍රැක්ටිස් උත් නැති වුණා. කියලා වැඩ නැහැ. හරි. දැන් මන් දාන්න. ක්‍රීඩා පැත්තට මේගොල්ලෝ යොමු කරන්නයි හදන්නේ කලාකරණයන් උනාට කලාකරණ උනාට මේගොල්ලෝ තුන් ඉරියව්වෙන් කැපී පෙන්න ක්‍රීඩකයෝ. ඔගොල්ලොත් එක තියෙන අපිත් එක්ක මේක මේකට ඔගොල්ලෝ දිස්සලම් හෂන්. ඔව්. මේ බෝල අල්ලන කෙනා නැගිටලා අල්ලන්න බෑද? බෑ 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 ඔය පුටු වලින් එල්ලෙන්නත් බෑ. මම මෙන්න ඒකේ වෙනස මේකේ. ඒකයි වෙනස. හරිද? එතකොට මේ ඉන්නවා. ටික. කොහොම හරි ඔය අන්තිමට බාස්කට් එකට වැඩිම බෝල පිරිසක් අල්ලන කටිය තමයි දැන් බිම වැටෙම ගන්න බෑ. ඉතින් අක්ක දැන් මේ වැටිච්ච බෝලයි අනිකක් බිම තියලා ලයි. ඕ නිකන් වැටිච්ච ඒවා හින්දා බෑ වැටිච්ච ඒවා හුලන්න බෑ අනිවාර්යම බාස්කට් එක. මේ ශෂි අපි යන මියුසික් එකක් දෙමු. මේගොල්ලෝ තමයි පටන් ගන්නෙ. මියුසික් අත් එකනේ රිද්ම් එකේ ලස්සනට වැඩ යන්න. ඕකේ ස්ටාර්ට් කරමු. හා දැන් මේක ගොඩේ නේ 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 ඉස්ලාම හර්ෂණ හර්ෂණලා හර්ෂණලා ඉස්ලාම හර්ෂණලා අපිද අපිද
මේකයි ටීනා ඔයා ඉස්සරහට එන්න බෑ නැතවට ලකුණු කැපෙන ඔය කිව්වේ නැත්තම් නැගිරින්න බෑ පුටුවේ නේ ආයි බෑ අපි මේකම කර කර නෑ නෑ කිව්වා කිව්වා ගොඩක් ස්ට්‍රෙච් එකක් නෑ නෑ අපි කිව්වා නැගිරින්න බෑ කියලා අමිල මං කිව්වද නැද නැගිරින්න බෑ කියලා කිව්වානේ මේ නැගිරින්න නැගිරින්න හැබැයි මේ හැබැයි ඒවා නම් අව කැඩුවා ඉතින් නීති රීති නෑ ඒක හරි ඒක නිසා නේ මේ ඔය ඔය මේ අමිල නීති රීති කඩමු නිසා නේ හතරක් ගලවලා තියෙන්නේ අනේ හරි කොහමරි නෑ ඒක ඒක අනිවාර්යෙන්ම පිළිගන්න ඕනේ මොකද මං අල්ලන්නේ ඔව් මේ මොකද මේක ආයි දැන් මේ ලයිව් නිසා හෙට මේක බැලුවා මං කිව්වා කියලා ඉස්සච්චක මොකද කියන්නේ කිව්වා හරි දැන් අපි දෙන්නේ චාන්ස් එක හතරයි ගණන් කරා හරි මේ හතරයි ගණන් කරන්න දෙයක්වත් නැහැ බර බෝල තියෙනවා හතරයි ඒවට ගහන්න ඕනේ බා හර්ෂ හරි එතකොට දැන් චාන්ස් එක ගන්න තලගේ ඔයගොල්ලෝ ලවත් ගන්න ඕනේ ඉන්නේ නේ අමිල ඉන්නේ මියුසික් පටන් ගන්න එක මේ බර බෝල හරි බලන්න මොකද නැකිටේද කියලා හරි රෙඩි ආ ගා ආ නිෂ්පාදිකාව ලකුණක් මේ අකුරක් දීලා තිනවා හයන්න කියලා හයන්න ඔය ගෙදරින් දැන් මෙතන ගල දින හයන්න දෙනවා ඔව් පටන් ගන්න ඕනේ ඕගොල්ලෝ ගායන්තලා හයන්නේ පටන් ගන්න බෑ බෑ මේගොල්ලොන්ට කියන්න තියෙන දැන් ඔයාලා ඉතින් ලකුණු නැති කරගන්න යන්නේ ඔය බෑ බෑ අපි ලකුණු එකයි අපි එකක වෙනස නෑ වැඩේ අවුල් කරගන්න එපා අවුල් කරගන්න එපා ඒ අවුල් කරගන්න බෑ මම කොහොමද කියන්නේ आकाशे वासनावट आदरे 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 अपे आदरे नवत्ता नहीं तूने इतने आदरे रायन रंगमालक ले से देव मबुन එක තුන දෙකයි වයන්න වා වයන්න තුනයි හතරයි පහලා තිරි
බලා තීරෙන්නේහා කොහෙද ලෝකයක් සොයාදින් පැතුම් බිඟු අපේම ලෝකයක් අපේම ලෝකයක් කොල කට කට බොරුවට දෙනවා අපි ගහ හොඳ හැටි අඳුරනවා අපිට බොරු චාටු එපා අපිට බොරු චාටු එපා පිරිමින්ගේ රෙදි සෝදා වේලා දෙන්න රෙදි සෝදා වේලා දෙන්න මොකද නාදුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා රන් කියලා ගමුනන්න වගේ
වසන්තයට යන වසන්තයට යන පාර දිගේ ඉතින් වසන්තයට නෑ අනන්ත අනන්තයට වසන්තය කීම නිමිත්තෙන් ඔබ තරගය නිවත් වෙනවා මේ කණ්ඩායම ඒ නිසා ජනප්‍රියක ජයග්‍රහණ දෙන්න වෙනවා මේ කණ්ඩායම අපේ ප්‍රියාල් මොකද කියන්නේ හැබැයි මේ පෙන් එකේ මේ ගීත ගොන්නක් දාගෙන මේ වැරදි ගීතයක් ගායනා කරා හරි එහෙම නැද ආ තරගයක් නිසා ගායන්තගේ එකගතාවට අපි ඔව් දෙනවා මේ ලස්සන සින්දුවකට යන්න කැමති නම් යන්න පුළුවන් ඊළඟට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.